කෝට් කමනිටි එකේ USNFP ලයිව් ට්‍රේඩිං ඉවෙන්ට් එකත් එක්ක. ඉතින් මුලින්ම පොඩ්ඩක් අපි බැලුවොත් ගෝල්ඩ් මෙන්න මේ ස්ට්‍රක්චර් එක තමයි මගේ ටෙක්නිකල් පික්චර් එකෙන් මට පේන්නේ. රයිට්? අපි ෆෝවා වගේ ගියොත් එහෙම මෙන්න මේ සෑ උගලන්ට ටෙක්නිකල් ස්ට්‍රක්චර් එක වෙනස් මැදයක් පේන්න පුළුවන්. නමුත් මට මෙන්න මෙහෙම ටෙක්නිකල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දේවල් කීපයක් වෙන්න පුළුවන් රයිට්. NFP වොලටිලිටි එකෙන් ගෝල් මෙන්න මෙහෙම ඩ්‍රොප් එකක් කියන මේ චැනල් එක කම්ප්ලීට් කරලා ආපහු අප් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මේක බ්‍රේක් කරලා මෙහෙම ඕල් ටයිම් හයි එකකට යන්න පුළුවන් රයිට්. ඒක කතාවක්. අනිත් එක තමයි අද NFP ස්ට්‍රෝං නෙගටිව් නම්බර්ස් ආවොත් විශේෂයෙන් US ඕවරෝල් අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙලා NFP නම්බර්ස් ඩ්‍රොප් වෙලා ්‍රොප් වුණොත් අපිට මෙන්න මේ බ්‍රේකව් එක බලාගන්න පුළුවන්. මේ බ්‍රේකව් එක පොන්දා සූම් කල පෙන්න්න මේ බ්‍රේකව් එක ගැන මට තාම ඩෞ්ටයක් තිර. ඒ තමයි එන්න මේ බොලියුම් එක මෙතනින් ඉකඩිටි අරගෙන අපෝ කරක්ෂන් එකක් ඇවිල්ල නෙක්ස්ට අප්ටෙන්න් එක යයිද කියන ඩෞ් එක මට තියෙනවා. යි තාමත් බොද අපිට මෙතන ස්ට්‍රෝන් සප්ලයි ඒරිය එකක් තියෙන අමත කරන්න එපා. ට්‍රේඩස්ල මේක හයි එකකට අරගෙන යන්න තරන් අද වොලියුම් එක ශ්‍රෝම් වෙයිද කියන ඩෞ් එකක් තියෙනවා. හැබැ ගොඩක් දුරට අපිට රීසන්ට ආපු ඩේට එක ගත්තොත් නම් US ලේබඩට නෙගටව සයිඩ් එකට ගහිල තින කොමනත් ඒ මැනිිපක්චරිින් එම්ප්ලොයිමන්ට් එක පොසිටව් සයිඩ් එකට ආව. එතොට අද අපි NFP ට්‍රේඩ් එක එක්සකියුට් කරන්න අපිට අඩුම NFP පීවස් පෝකාස් දෙකට වඩා වැඩි හෝ අඩුවෙන්න්න ඕන ගැප් ගැන විදිානු අපි බලමු එත්තක්කම තමයිය නෙගටව සයි දන්නවන පවස් ෝකස් දෙකටම වඩා රයි ඒත්තක පාර්සිිපේෂන් රේට් එක අඩුම 62ෝඒ ලෙවල් එක ආසන්නයෙන් තියෙන්න්නඕන US අන්ම්පලොයිමන් රේට් එක අඩු හෝ වැඩි වෙලා තියෙන්න්නවන පවස් පෝකස් දෙකටම් වඩා මේ දෙවල් මෙවිත මැච්චුනේ නැත්තන් ්‍රේඩස් තරහ වෙන්න පා NFP ට්‍රේඩ් එක අපි එක්සකියුට් කරන්නේ නැහැ. රයි මොකද අපි ඒත් ලොස්ස එකකට පේස්ට කර ඉතිං අවට ගියාට ට්‍රේඩ් එක්සකියුට් කරන එක රිස්ක එකක් තින අනිත් එක FOMC මන්ත එක රයි මේ FOMC මන්ත එක ලොකු අන්සර්ටිනට එකක් තින අනිත් මාසවල NFP වගේ නෙමේ බයස්ලා සෙලර්ස්ලා ඉන් ඩිසයිසිව් වෙන්න තියෙන ඉඩකට ගොඩක් වැඩි. දැහිතන්න NFP ඩ්‍රොප් වෙලාව කියලා රයි NFP පොසිටිව් වෙලාව කියලා සාමාන්‍ය මෙහෙම ඩ්‍රොප් එකක් වෙන අනිත් පැත්තට ඉමීඩියට්ලි ඒක කරෙක්ෂන් එකක් වෙයි මෙතන උඩට ගිහිල්ලා මෙහෙම ඩ්‍රොප් එකක් එන්නත් පුළුවන් රයි. ඕනම දෙයක් මාකට් එකේ වෙන්න පුළුවන්. මොකද අපිට ට්‍රේඩර්ස්ලා විදියට මාකට් එකේ වොලියුම් ප්‍රොෆයිල්ස් හෝ ඕඩ ්ලෝ එක බලන්න විදිහත් නෑ. එක තමයි ඇත්තරම පිට මෙච්චර දඟලන්ඩ සිද්ධ වෙලා තියන්න. අපිට පුලියුම් ප්‍රෝෆයිල්ලක පේනවාන ප්‍රශ්නයක් නෑ. පයස් ලයින්න කොද සෙලස් ලයින්න කොහේද කියලා අපිට ලේසියෙන්ම බලාගන්න පුළුවන්. නමුත් අපිට ඉන්ට බෑක් නෙට්වර්ක් එකට ඇක්සස් නෑ, ඩීලින්ඩෙස් සිිටම්සට ඇක්සස් නෑ. තිං අපිට අනුමාන කිරීමක් විතරයි කරන්න පුළුවන්. එක අපි ඩේට ්‍රවන් න්ට්‍රීස් වලට ෆෝගස් කරන්න බොද ඩේට ්‍රවන් න්ට්‍රීස් වලදී ගටක ොලියම් ප්‍රෝෆයිල්ල හැමදිස්ම ඩට බේස් කරගෙන කාගට සැටිමට එකට අමු වෙනස් වෙනවා. මයික්ස් මියු් කරගන්න උපළන්ගේ ටටේඩස් තාමත් කට්ටිය ජොයින්නනා පුළුවන් නං ගොඩක් කලින් ජොයින් වෙන්න එමනොත් මට මීටින් එක ලොක් කරන්න මොක ඇතරම සැරිසර කට්ටිය ජොයින් වෙද අපි පොඩ්ඩක් අවධානය වෙනස් වෙන පි ඩිස්ක් වෙන තා විනාඩි තුනක් තියෙනවා අපිට ට්‍රේඩිං ඉවෙන්ට එකට. කල්පනාවෙන් ට්‍රේඩස් කිසිම් වෙලාක කැපිටල් එක ඩමේච් කරගන්න එපා. මේ බිස්නස් එක තියෙන ලොකුමගේම තමයි කැපිටල් එක පරිස්සම් කරගන්න එක. අවට ගියාට ට්‍රේඩ් දාගෙන දාගෙන යන්න එපා. ඔගලන්ට එම හිත යර පරණ පුරුද්ද ආපව් එනවා යිඒ ගතිය එනවා. හැබැයි ඒක ඔගොල්ල කෙන්ට්‍රෝල් කරගන්නවන බිස්නස් මොඩියුල්ලගේ හැටි දැනගෙන ලොස් තමයි අපි ඇත්තරම අදකින්න ඕනකොද පොෆිට් අදකල අපිට මේ බිස්නස එක අතාර්ථය තේරුම් ගන්න බෑ කවදාව රයි. ඔගොල්ල දැකල ඇති දිගින් දෙකට පොෆිට් වේගෙන පොෆිට් වේගෙන කැපිටල් එක ග්‍රෝ කරගෙන ග්‍රෝ කරගෙන යන ට්‍රේඩර්ස්ල එක ලොස් දෙක තුනේ මුළු අකවුන්ට් එක මොස් කරගන්න. එකට හේතුව තමයි ඒගොලන්ට ලොස් මැනේජ්මන්ට් එමත් ලොස් ඇක්සෙප්ටන්ස් පුරුදු නැහැ. ඒ නිසා ඇත්තනම ලොස් වලට මහුණ දෙන එක අනිවාර්යෙන් ට්‍රේඩගෙනෙක්ට ට්‍රේඩින් බිස්නස් එකෙදි වෙන්නම ඕන දෙයක්. පොෆිට් විතරක් අතගාල හරියන්නේ නැහැ. පොෆිට් විතර කතගාලා ට්‍රේඩ් කරන කෙනාට ලොස් එකක් දෙකක් කාම එක දරාගන්න බෑ. යාට එක අඳුරගෙන එමනත් එක්ස්පිරියන්ස් කරලා පුරුදු නෑ. එයා ්‍රවෙන් ට්‍රේඩිං ට ගිල්ලා ලොස්ස එක ක්සෙප් කරන අකමැති නිසා දිගින් දිගට මාකට් එකත් එක හැපිලා
ඒ ලොස් එක එවෙලම කවර් කරගන්න හදලා පොඩු account එකම wash කරගන්නවා. ඉතින් තව විනාඩියක් අපිට තියෙනවා. ටෙස්ටි වෙමු අපි. ඉතින් බලමු gold levels. Right. මෙන්න මේ level එක පොඩ්ඩක් අපි අවධානයෙන් ඉන්න ඕන. 2500 level එක. Right. NFP positive වුණා gold 2500 level එකට drop වෙන්න පුළුවන් කොහොමනක් අපි NFP වලට විතරක් අද ට්‍රේඩ් එක ගන්නෙ නැහැ. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. හේතුව FOMC month එක බලමු buyers ලා traders ලා buyers ලා sellers ලා මොකද කරන්න කියලා traders stand by එහෙනම්. gold මේ වෙද්දි 2517යි කලින්ම අප් ට්‍රෙන්ඩ් එකක් පෙන්නුම් කරනවා. 165,000 forecast එක previous එක 114,000යි අපි බලමු 165,000ට වඩා value එකක් run pump payrolls වල එනවාද කියලා. ADP data අනුව නම් NFP negative වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒත් එකම unemployment rate එක 4.2 වලට අඩු වෙලා තියෙනවා. stand by right vinadiya kena traders average earnings unemployment එක same private payrolls average hourly earnings 0.4 right NFP අපිට යනවා 140,000 right vinadiya kena traders right vinadiya kena execute කරන්න එපා තාම අපිට mixed data තියෙන්නේ right අපිට මෙහෙම කරන්න පුළුවන් participation rate එක 62.7 gold buy එකක් යනවා ඔයගලන්ට පේනවා නමුත් විනාඩියක් ඉන්න 2521යි gold level එක break කරනවාද කියලා අපි බලමු ඉස්සෙල්ලාම trade වලට යන්න එපා තාම right NFP ගත්තොත් clear catalyst එකක් නැහැ previous එක 114,000 previous එකට වඩා data වැඩි forecast එකට වඩා අඩුයි unemployment rate එකේ කිසිම වෙනසක් නැහැ 4.2% තමයි තියෙන්නේ ඊට පස්සේ ගත්තොත් average earnings 3.8 වලට වැඩි වෙලා තියෙනවා private payrolls නම් drop වෙලා තියෙනවා ඒත් previous එකට වඩා වැඩි ඊළඟට average hourly earnings monthly 0.4 වලට ඇවිල්ලා තියෙනවා right ඉතින් එතන මෙතන අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ strong supply area එක break කරලා gold price එක ආපහු drop වෙන්න තියෙන සම්භාවිතාව ගැන මේම කරන්න පුළුවන් traders අපිට 2531 එකෙන් right මේක news trade එකක් වෙන්නේ නැහැ මේක ඇත්තටම swing entry එකක් අපිට 2531 එකෙන් මම ගන්නවා sell එකක් right හැබැයි sell එක exit එක මම 2550 අරගන්නවා right මම sell එකක් execute කරනවා 2528 2534 area එකෙන් ඒ sell එක exit area එක 2550 එක swing entry එක right මොකද අපිට average hourly earnings වල up වීමක් තියෙනවා ඒත් එක්කම තමයි labor data previous වලට වඩා up වෙලා ඇවිල්ලා තියෙනවා right 2550 වෙන මේ level එක තමයි 2550 තමයි මගේ swing trade එක exit area එක වෙන්නේ 2530 වගේ මම sell එකක් අරගන්නවා ඒ sell එක expect කරන්න වෙන මොකුත් නිසා නෙමෙයි අපිට mix sentiment එකක් තියෙනගෙන bias ලා confident ම වෙන data මෙතන ඇවිල්ලා නැහැ right මොකද mix data තියෙන්නේ average hourly earnings හොඳයි කියන්නේ fed එක තව interest rate එක cycle එකක් දෙකක් hold කරගෙන ඉන්න පුළුවන් right job market එක උනත් previous වලට වඩා up වෙලා ඇවිල්ලා තියෙනවා right එතකොට එතන contraction වෙන data එකක් නැහැ previous එකටත් වඩා drop වුණා තමයි අපි ඒක negative විදිහට ගන්නෙ මම sell එක place කරා අපි බලමු මොකද වෙන්නේ කියලා හැබැයි මේක swing entry එකක් news entry එකක් නෙමෙයි 2550 තමයි අපේ exit area එක වෙන්නේ right right ඉතින් බලමු traders මොකද වෙන්නේ කියලා සෙල් එක execute කරලා තියෙන්නේ කවුරු හරි ඉන්නවද සෙල් එක ගත්ත අය කවුරු හරි ඉන්නවද සෙල් එක ගත්ත අය මේ තමයි දැන් gold price එක
2500 28 reach වෙලා තිනවා. කවුද ඉන්නේ සෙල් එක ගත්තා අය? right rangika cell එක ගත්තා කියලා කියනවා, low lots වලින් ගත්තා කියලා කියනවා, සුභාෂ් ගත්තා කියලා කියනවා, තරංග ගත්තා කියලා කියනවා, කමල් cell ගත්තා, right right ලක්ෂිත ගත්තා කියලා කියනවා. ඕකේ එතකොට අපේ cell එකේ profit target එක මම ඔයගලන්ට දෙන්නම්. අද close කරනවා නම් හොඳයි. 2517 වගේ ඔයගලන්ට අදම මේ levels වලට ආවොත් price එක right අදම මේ levels වලට price එක drop වුණොත් ඒක profit කරන්ද. හැබැයි ගොඩක් දුරට මෙන්න මේ level එකට price එක එන්න පුළුවන්. මේ NFP pick එකේ level එකට ප්‍රයිස් එක ගන්න පුළුවන්. 2508 ලෙවල් එක රීච් කරයි ගෝල් ප්‍රයිස් එක අද හෝ ලබන සතියේදී. රයිට් සෙල් එක එක්සිකියුට් කරලා තියන්න. අපි වයිඩ් ස්ටොප් ලොස් එකක් කරන් තියෙන 2550 ලෙවල් එක රයිට්. ඉතින් ගොඩක් දුරට මෙන්න මේ NFP volatility pump එක ක්ලියර් කරයි ගෝල් ප්‍රයිස් එක. සමහරට අද නිව්යෝක් ඕපනින් එකේ වෙන්න පුළුවන්, ලන්ඩන් ස්ටොක් ඕපන් සෝරි නිව්යෝක් ස්ටොක් ඕපනින් එකේ 2518 ලෙවල් එකට ආපහු ප්‍රයිස් එක ගන්න පුළුවන්. හෝ ලබන සතියේ සඳුද මේ ලෙවල් එකට ප්‍රයිස් එක රීච් කරන්න පුළුවන්. මොකද ඩේටා බයර්ස් ලව සර්ප්‍රයිස් කරන මට්ටමේ නැහැ. රයිට්. ඉතින් ඒක නිසා අපි බලමු ට්‍රේඩර්ස් කොහොමද ගෝල්ඩ් ට්‍රේඩ් එක ප්ලේ වෙන්නේ කියලා. මම එක්ස්පෙක්ට් කරන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් 2530 ඒරියා එකෙන්. හෝ දැනටම ඔයගලන්ට කැමති නම් සෙල් එක ගන්න පුළුවන්. 2528 එක වගේ සෙල් එක අරගන්නවා. රයිට්. 2527යි 2526 මම සෙල් එක ගන්නවා. සෝරි 2526 මම සෙල් එක අරගන්නවා. රයිට්. 2525යි දැන්. රයිට්. සෙල් එක එක්සිකියුට් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රයිස් එක තව අප් වෙන්න පුළුවන්. නමුත් මේ ලෙවල්ස් ගැන මතක තියාගන්න. මේ ලෙවල්ස් වලට ආවොත් ඕගොල්ලෝ ප්‍රොෆිට් එක අරගන්න මීට එහා හෝල් කරගෙන ඉන්නත් පුළුවන්. මේ වික් එක ලෙවල් එකට හෝල් කරගෙන ඉන්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් ට්‍රේඩර්ස් thank you join වුණාට ගොඩක් දුරට මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් සයිඩ් එකට යයි. TP ලෙවල්ස් මම දැම්මා පහන්. 2517 වඩ ටේක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. හෝ ඊට එහා 2508 ලෙවල් එක ටේක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. අපි බලමු 2550 තමයි හැබැයි එක්සිට් ඒරියා එක විදිහට අරගෙන තියෙන්නේ. ලොට්ස් අඩු කරලා වයිඩ් ස්ටොප් ලොස් එකක් අරගෙන තියෙනවා. එහෙනම් ජය වේවා. Happy Friday. අපි හම්බෙමු next trading event එකෙන්. මේ ලෙවල්ස් වල ප්‍රයිස් එක drop වුණොත් මතක ඇතුව take profit කරන්න.